ප්‍රසන්ට මෝට් එක මේ රික් ස්කින් රිකවර් එක වැඩ කරන්න ප්‍රසන්ට මෝට් එකට යන මේ ෂෝට් කට් කී එක තමයි මොකද්ද ඕල්ට් F5 හරි ඒකත් මම හිතන්නේ ප්‍රසන්ට මෝට් එකේදී ස්ක්‍රීන් රෙකෝඩ් එකේ මම හිතන්නේ එක පේන්නේ නැත. හරි. දැන් ඒ ටික එතකොට අපි ප්‍රසන්ට මෝඩ් එක ගැන කිව්වා. ප්‍රසන්ට මෝඩ් එක ස්ක්‍රීන් රෙකෝඩ් එකේ පේන්නේ නැති හින්දා ඒක පැහැදිලි නෑ. කට්ටියට කමක් නෑ. ඒනට හරි. ඒක ඔප්ෂන් ටිකක් ගන්න. ඊළඟට මොකක්ද අපි ඉගෙන ගන්න? තව පොඩි දෙයක් වෙනවා හරි ඉගෙන ගන්න. ඔව්. දැන් හරි දැන් මේකේ දැන් ප්‍රසන්ට් PowerPoint presentation වල දැකලා ඇති මොකන්ද? ස්ලයිඩ් මාරු වෙනකොට මොකද සමහර ඒවා පෙරලිලා වගේ යනවා. ස්ලයිඩ්ස් පෙරලි පෙරලි යනවා. සමහර ස්ලයිඩ් උඩින් පහළට වැටෙනවා. එහෙම නැත්නම් අකුරු වචන එක එක කරුණෙන් කරුණ මාරු වෙවි වැටෙනවා. දැන් මේ අපි හදපු ස්ලයිඩ් එකේ ඔන්න මම දැන් ප්‍රසන්ට මෝඩ් එකට යනවා. පේනවාද මේක පළවෙනි එක? ඒක ඔබන කෙලින්ම පිටුව පිටුව තමයි යන්නේ. එහෙම කිසිම අර මේම එකක් තියෙනවද ඒකේ? නෑ. නෑනේ. නේද? ඒ කියන්නේ මුකුත් අකුරු උඩින් වැටෙන වගේ එහෙම පේනවද? නෑ, ඒව නෑ. එහෙනම් කොහොමද අපි ඒ වගේ ප්‍රසන්ටේෂන් එකක් බවට මේක පත් කරන්නේ? ඔව්, ඒක කරන්නත් PowerPoint වල පිට අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව තමයි insert tab එකක් නෙමෙයි, draw tab එකක් නෙමෙයි. draw tab එකෙන් මගේ එකේ support කරාට ඔයාගේ එකේ support කරන්නේ නෑ. හේතුව draw tab එක කියන්නේ මගේ මේ touch screen කියන හින්දා මේක draw කරන්න පුළුවන් මගේ screen එක මත ලියන්න පුළුවන්. නමුත් හැමෝගෙම මේ draw tab එකේනවද? නෑ මම දන්න විදියට නෑ. design tab එකෙන් අපි මොකද කරගත්තේ මතක නම්? ඔව් design එකේ අපි මෙන්න මේ layout එක ලස්සන theme එක වෙනස් කරගත්තා. variants වලින් ඒකෙත් ආකාරවලට මාරු කරගන්න වගේ වැඩ ටිකක් කරගත්තා. ඊළඟ ටැබ් එක තමයි ඉගෙන ගන්න තියෙන මොකද්ද? transition ටැබ් එක. transition කියන්නේ එක තැනකින් තව තැනකට යනවා කියන වගේ අදහසක් නේ තියෙන transition වල. එතකොට මේකේ තමයි අපිට අවශ්‍ය අර ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට මාරු වෙන විදිය අපි බලන්න. දැන් උදාහරණයක් විදිහට දැන් තියෙන මොකද්ද නන්? ඒ කියන්නේ මොකුත් නැත. මොප් ෆේට් පුෂ් එක එක ආකාර තියෙනවා. අපි එකක් දාලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මොප් එක දැම්මොත් දැක්කද දෙයක් වුණා. මේ මෙතන ප්‍රිවියු එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙනද? ස්ලයිඩ් එක එන්නේ එතකොට කොයි විදියටද? දැන් නන් තියෙනකොට ප්‍රිවියු එකක් නැහැ අපිට. ඇයි ප්‍රිවියු එකක් නැත්තේ? ට්‍රාන්සිෂන් එකක් නැහැ යා. මොප් දැම්මොත් බලන්න මෙන්න මෙතන ප්‍රිවියු බටන් එක ක්ලික් කරාම ප්‍රිවියු කියන්නේ දැන් එතකොට අලුත් විදිය මොකද්ද? අන්න ඒ විදිහට තමයි ස්ලයිඩ් එක ඕපන් වෙන්නේ. ෆේඩ් දාලා බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රිවියු එකක් දුන්නොත් පුෂ් එකක් දාලා බලමු කොහොමද එන්නේ ස්ලයිඩ් එක එතකොට. දැක්කද ප්‍රිවියු එක? ස්ලයිඩ් එක එන විදිය වෙනස් වෙනවා. Y ස්ලයිඩ් එක පැත්තකට. ප්‍රිවියු නිකන් මේ විදියට ගන්න පුළුවන්. එක එක මෙතන ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ඒක දිහා. චෙක් බෝඩ් වගේ තියෙනවා. අපිට ඒවා තමන්ට ලස්සනයි කියලා හිතන එකක් මෙතනින් දාගන්න තියෙනවා. දැන් ඔයාලට මේ දැන් මේකේ ට්‍රාන්සිෂන් එකක් වැටුනම ට්‍රාන්සිෂන් එකක් තියෙන ස්ලයිඩ් එකක්ද කියලා බලා ගන්න පුළුවන් අපිට. දැන් හෝම් ඉන්නවා කියලා හිතන්න. අපි කොහොමද දන්නේ මෙයා ට්‍රාන්සිෂන් එකක් තියෙනවද කියලා නැද්ද කියලා? මේ බලන්න. මෙතන පුංචි වෙනසක් ආවා. මෙච්චර වෙලා මේ අපි ගාව ස්ලයිඩ් 6ක් තිබ්බා. ඒ ස්ලයිඩ් එක මෙහෙම තියෙන මේ ටික
මෙයාගේ පුංචි වෙනසක් තියෙනවා. මේවා එක යටි මොකක්ද තියෙන්නේ? ඒ කියන්නේ එයාට ට්‍රාන්සිෂන් එකක් තියෙන ස්ලයිඩ් එකක්. අනිත් ඒවා ට්‍රාන්සිෂන් තියෙනවද? මම දැන් ප්ලේ කරලා බලමු අපි. මම යනවා ප්‍රසන්ට් මෝඩ් එකට. ඕල්ට් F5. අන්න බලන්න. කොහොමද ඒක ප්‍රසන්ට් වෙන්නේ? මේ විදිහට. නමුත් next එකට මම යනවා. next එකට මොකක් තියෙනවද එහෙම? නෑ. රැල් දෙක. ඒක කරන්න මොකෙන්ද? ට්‍රාන්සිෂන්. ට්‍රාන්සිෂන් එකෙන් කරන්නේ ස්ලයිඩ් වලට අර එන්ට්‍රන්ස් එකක් දෙනවා. එතකොට අර බලන් ඉන්න එක්කෙනාට පා වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඊළඟට දැන් ඒ ස්ලයිඩ් එකට අපි කරන දේ. දැන් ඔයා හිතන්න මම මේ UPF කියන ස්ලයිඩ් එකට යනවා මෙතන. මේකේ දැන් ඔයා කතාව කරනවා දැන් ස්ලයිඩ් එක දාලා ඔයා කතාව කරනවා. UPF එකේ ඉන්න මෙන්න මේගොල්ලෝ ඉන්නවා. මෙයා හිටපු මේ කෙනෙක් එහෙම කියලා ඔහොම විස්තර කියාගෙන යනවා. එහෙම කියාගෙන යනකොට ඔයාට ඔයා ටික හංගල තමයි වැඩ කරන්න ඕනේ. කියන්නේ UPF එකේ ඉන්නේ මෙන්න මේගොල්ලෝ කියලා ඉස්සල්ලාම මහින්ද කියලා කියනවා. එතකොට තමයි මහින්දගේ නම එන්නේ. අනිත් අයගේ නම් ටික තාම එන්නේ නැහැ. ඒ විදිහට සයිඩ් එක හදා ගන්න ඕනේ කියලා හිතා. එතකොටත් අපිට මේගොල්ලෝ හොඳ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මෙතන ඊළඟ ටැබ් එක ට්‍රාන්සිෂන් ටැබ් එකට අල්ලපු එක animations. ඒකට ගිහින් මේ බලන්න දැනට මුකුත් නැහැ. මම මෙතන ක්ලික් එකක් දීලා දැනට මොකක්ද තියෙන්නේ? none. fly in එකක් දුන්නොත් මොකද්ද උනේ? preview එක මම දෙන්නම්. අන්න ඒ විදිහට තමයි එයා එතකොට එන්නේ. දැන් මෙතන ඔයාලට පේනවද ඉලක්කම? මොකද්ද මේ ඉලක්කම? එන පිළිවෙල. දැන් පළවෙනි ක්ලික් එකේදී තමයි පළවෙනිය එන්නේ. දෙවෙනි ක්ලික් එකේදී තමයි මෙන්න මේ දෙක තියෙන ඔක්කොම එනවා. ඔයා හිතන්න ඔයාලට මේ ඔක්කොම එකපාර තමයි එන්න ඕන. එහෙනම් මොකද කරන්න ඕන? මේගොල්ලොත් මොනම් කීවර්ඩ් එකට දාගන්න ඕනද? එකේ කොටට දාගන්න. ක්ලික් කරලා මෙතන තියෙනවා මේ පැත්තට ගියාම move earlier. ඒ කියන්නේ කලින් එකට දාන්න. අපි ක්ලික් කරලා බලමු. පොඩ්ඩක් ඉන්න. හරි. මෙතන කෙනෙක් මටත් ඔව් ඊළිය නතුව කොහොමද අපි කරන්නේ? මෙයත් එකපාරම එන විදියට මම මතක් කරගන්න කම. මට මතක් වෙන්නේ නැහැ. මෙතන මේ අංක වෙනස් කරන්න පුළුවන්. එකටම දාගන්න කොහොමද? දැන් හරි ඒක මට මතක් මම මතක් කරගත්තා. දැන් මේ බලන්න. දැන් මේ තියෙන පිළිවෙලෙන් තමයි එන්නේ. දැන් අපි ප්‍රිවියු එකක් ආයෙ දෙමු.
පළමු කෑල්ල මේ කෑල්ල මාවනේ එක තියෙනවා මට ඕන මෛත්‍රීපාල කියන එකත් පළවෙනි එකත් එක්කම එන්න එතකොට මම ඒක ක්ලික් කරලා මෙතන ස්ටාර්ට් කියලා තියෙන්නේ කොයි වෙලාවෙද පටන් ගන්න ඕන මොකේදී දැන් තියෙන්නේ ඔන් ක්ලික් ඒ කියන්නේ ඊළඟ ක්ලික් එකේදී තමයි ඒ කෑල්ල පටන් ගන්න එහෙම නැතුව මම මේක with previous දැම්මොත් මොකක්ද උනේ කලින් එකත් එක්කම එයා පටන් ගන්න කියලා තියෙනවා. දැන් ප්‍රිවියු එක දුන්නොත් එකට. දැන් මේ group එක මොකද්ද? දැන් ඔයාට ඕන මෙයා පහු කරගන්න. එහෙනම් මොකද කරන්න ඕන? මෙයා දෙවෙනියට එන්න නම් එක තියෙන එක with මොකක් වෙන්න ඕනද? After previous දුන්න දීලා බලමු. එතකොට මොකුත් දුන්නේ. හරි. On click දීලා බලමු. අන්න බලන්න. එතකොට අපි බලමු මේක මහින්දට පස්සේ තමයි මෙයා එන්න ඕන. දැන් දෙන්නම එකට නෙන්නේ. මහින්දට පස්සේ තමයි ෆෝම් ප්‍රෙසිඩන්ට් එන්න ඕන. බලමු අපි ඒක කොහොම හරි වෙනස් කරන්න පුළුවන් කියලා. අන්න බලන්න ඔච්චර. දැන් 1 2 3 3. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මහින්දාව එයා ආවා ඉතුරු කැල්ලා කොහෙන්ද ඒක වෙනස් කරන්න ඕන විදිය එතන ස්ටාර්ට් එක ඔන් ක්ලික් with previous after previous අන්න ඒ කැලිටි එකෙන් ඕන දේ විදියට තමන්ට උන අංක මෙතනට දාගන්න පුළුවන් මෙහෙම આવොත් මෙහෙම આવ කියලා හිතන්න මහින්දයි මෛත්‍රී එකට එනවා ඊට පස්සේ මේ දෙන්න එනවා මෙයත් එක වෙන්න ඕනේ නේද එහෙනම් බලමු අපි හරි 1 2 දැන් මෙයාගෙන් පස්සේ තමයි මෙයා එන්නේ නමුත් අපිට ඒ දෙන්නම එකට එන්න ඕනේ එහෙනම් මෙතන on click නැතුව මොකක් කරොත් හරියයිද with previous දැම්මෝ දෙන්නම එකට වෙනස තේරෙනවා හ්ම් එතනින් තමන්ට අවශ්‍ය විදියට මූව් කරන්නයි තියෙන්නේ ආ මුලට යන්න මේ කරපු දේ තේරුණ නැද්ද තේරුණා නේ මේක මේ දෙකකට එන්න ඕන ඔව් දැන් තියෙන විදිය බලන්නකෝ දැනට තියෙන විදියට මෙයයි මෙයයි එකට එනවා ඉන් පස්සේ මේක මේක සිලෙක්ට් කරමු ඔන් ක්ලික් ඒ කියන්නේ ඊළඟ ක්ලික් එකේදී තමයි මෙයා එන්නේ දැන් ඒක මම ඔන්නම් කරලා පෙන්නන්නම් දැන් මෙහෙම තේරෙන්නේ නැහැ මම ප්‍රසන්ට් මොඩ් එකට යනවා තියෙන්නේ මොකද්ද මේකෙන් පස්සේ ක්ලික් එක ඕකා ඕකෙන් පස්සේ එන්න ඕන එයා එන්නේ ඒ ක්ලික් එකෙන් පස්සේ හරි. පැහැදිලිද? හරි. දැන් මට කරගන්න ඕන මොකද්ද? මහින්දයි මෛත්‍රී කියන දෙන්න එක මොහොතේ ඇවිත් කරුණු දෙක ඊළඟ අවස්ථාවෙ එන්න. එහෙනම් මේ කරුණු කියන ඒවා ඔව් පස්සට කර ගහ ගන්නවා නේ. මේවා පස්සේ. එහෙනම් මම මෙයාව ක්ලික් කරලා with previous නැතුව after previous දැම්මත් මං හිතන්නේ වෙනස් වෙයි කියලා මේ එකමනේ එහෙනම් අපි try කරලා බලමු on click එතකොට 1 2 තත්ත්වෙට මෙයා වෙනස් වුණා නමුත් දැන් තියෙන්නේ 1ට මෙයා 2ට මෙයා આવીත් 3ට මෙයා ඇවිල්ලා තමයි දැන් ඒක ආයෙත් preview කරලා බලමු present time 1ට මහින්ද 2ට former president තුනට අර කෑලි දෙක දෙකම දැන් මෙතන ප්‍රිවියු එකක් දැම්මත් එහෙමයි නේ 1 2 3 හරිද දැන් මට ඕනේ එක නෙවෙයිනේ මෙයත් මේ දෙන්න එකට නේ එහෙනම් මට කරන්නේ මං මෙයා ක්ලික් කරා එයාව මෙයාට කලින් ගන්න ඕනනේ මෙයා දෙක මෙයා තුන තියෙනවා කියන්නේ මෙයාට පස්සේනේ එයාව
කලින්ග කලින් ස්ටෙප් එකකට ගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න පුළුවන්? move earlier. කලින් එකට යා move කර. දැන් වෙච්ච දේ මොකද්ද? දැන් 1 2 3 3. දැන් එතකොට වෙන දේ තේරෙන්න ඕන. 1ට මෙයා එනවා 2ට මෙයා එනවා ඊට පස්සේ එකපාරම මුන් දෙන්න බලමු එහෙම දෙන්න. මට එහෙමත් නෙමෙයි ඕන. මට ඕන කොහමද? 1ට මහින්ද ඒ වෙලාවෙම මෛත්‍රී පාලෙන්නත්. එහෙනම් 1 2 නේ දැන් තියෙන්නේ. 1 2 කියන්නේ ක්ලික් එකක් දුන්නම තමයි මූට මාරු වෙන්නේ. එහෙනම් ක්ලික් එක නොදෙන තැනට වැඩේපත් කරගන්න ඕන. නේ? එහෙනම් මම මොකද කරන්න ඕන? ඔන් ක්ලික් නේ දැන් මේ දෙනවනේ. ඔන් ක්ලික් එක with previous ද after previous ද? කලින් එකත් එක්කමද කලින් කාට පසුවද? එක්කම. එහෙනම් with previous ද. එතකොට වෙච්ච දේ බලන්න. 1 1 2 2. දැන් ඔ ප්‍රිවියු එක දුන්නොත් එකපාර උන් දෙන්නා. ඊට පස්සේ අර විදිහට. දැන් අපි ඒක ඔන්න ලොකු කරලා බලමු. මෙන්න ප්‍රසන්ටේෂන් පටන් ගත්තා. ඊට පස්සේ මේක කියලා මේකට ගියාම අරම තියෙනවා. UPF එකේ ඉන්න සගයෝ තමයි මේගොල්ලෝ කියලා මෙහෙම හෙබුවා. එතකොට අර දෙන්න. ඒ දෙන්නගෙන් මහින්ද කියන්නේ ෆෝම් ප්‍රෙසිඩන්ට්. මෛත්‍රීපාල කියන්නේ ක්‍රම් ප්‍රසන්ට. ඒකත් තව ටිකක් මට හදන්න ඕන. දැන් මට අර විදිහට කියන්න ඕන. ඒ කියන්නේ UPF එකේ ඉන්න මේ දෙන්න තමයි. හරිද? ඊට පස්සේ කියන්න ඕන මට මහින්ද කියන්නේ ප්‍රෙසිඩන්ට්. අරයා මේ ඔව්. එතකොට මේ මේ කරුණ දෙක ක්ලික් දෙකකට එන්න ඕන. කිව්වද තේරුණා? මුන් දෙන්න එකට ආවා. මෙයා ඊට දෙකට එන්න ඕන. මෙයා එන්න ඕන හැබැයි 3ට මට. එහෙනම් කරන්න තියෙන මොකද්ද? මෙයා ගියා. මෙතනින් with previous ද? after previous දැම්මත් හරියයි තන එකක් නෑ. බලමු preview කරලා. after previous එකේ click එක ගහුවම ගමන් මොන දැන් බලමු මේකේ. නමුත් stage එක මොන විදිහට තියෙන්නේ? දෙකමනේ. ඒ හැබැයි එක වෙලාවම එනවා. එන විදිහ වෙනස්. දැන් බලන්න. එක click එකෙන් දෙන්නම එනවා. හැබැයි එන්නේ අරයට පස්සේ. හරිද? එහෙමත් නෙවෙයි එහෙමද වුණා? නෑ. මේ කරුණ කියලා ඉවරලා ක්ලික් කරාට පස්සේ තමයි මට අරය එන්න. එහෙනම් මම කරන්නේ මෙයා දැන් ඉන්නේ මොකද? after previous නේ. එහෙනම් මම මෙයා ගේනවා on click එකට. දැන් මොකද්ද වෙන්නේ preview එක? අර දෙන්නව අරයව අරයවම තමයි. මෙතනින් ඊට වඩා හොඳට පේනවා අපේ present view එකෙන්. මෙයා UPF එකේ ඉන්නේ මහින්දයි මෛත්‍රීපාලයි දෙන්න තමයි. මහින්ද කියන්නේ අපේ ප්‍රොම ප්‍රෙසිඩන්ට්, එයාගේ වයිෆ් තමයි මෙයා. මෛත්‍රීපාල කියන්නේ අපේ කරන් ප්‍රෙසිඩන්ට්, එයාගේ මෙයා තමයි. මේ විදිහට යනවා. මේකෙන් ඊළඟ ක්ලික් එක දුන්නොත් කොහෙටද යන්නේ? ඊළඟ page එකට යනවා. ඒකේ අර transition එක නැති හින්ද තමයි මෙහෙම වෙන්නේ. දැන් ඔයාලට ඕන මේ මේකත් ලස්සන විදිහකට හැයකට යවන්න. එහෙනම් කොහෙටද යන්නේ? ගියා ට්‍රාන්සිෂන් මේ ස්ලයිඩ් එකට. අපි දාන්නේ ඒ ස්ලයිඩ් එකට නෙමෙයි ට්‍රාන්සිෂන් එක දාන්න ඕන. කාටද දාන්න ඕන? ඊළඟ කෙනාට ට්‍රාන්සිෂන් එකක් දෙමු. ලස්සන ෂේප් එක. දැන් ඊට පස්සේ ප්ලේ කරලා බලුවා. මෙහෙම ගියා ශ්‍රී ලංකාව UPF මහින්දගේ මෙහෙම මහින්දගේ අරයාගේ මෙහෙම. ඊට පස්සේ ඊළඟ ක්ලික් එකේදී ලස්සනට අර ඒ ලුක් එක එනවා. කලින් එහෙම තිබ්බේ? කලින් එහෙම නෙවෙයි තිබ්බේ. එතකොට ඔය හැම එකටම අර විදියට පෙළගස්සන්න පුළුවන්. මේ විදියට ලස්සනට පෙළගස්සන්න පුළුවන්. මේක උදාහරණයක් විදියට මේ ඉමේජ් එකට පවා පෙළගස්සන්න පුළුවන්. මේකට ක්ලික් කරලා ෆ්ලයි ඉන් එකක් දැම්ම. ප්‍රිවියු එක දැක්කද? ප්‍රිවියු එක මේ විදියට එන්නේ. එතකොට මකින් බැලුවොත් අර ඉෆෙක්ට් එක ආවේ ස්ලයිඩ් එකට විතරයි. ඉමේජ් එක ඇවිල්ලා තාම. එහෙනම් එන්නේ ආ මොනකේද? next click එකේ තමයි යා. එන්න. හරි.
දැන් ඉතුරු වෙලා තියෙන අපිට මේක සේව් කරන එක තමයි. ආ නෑ ඊට පස්සේ අර නෝට්ස් කතාව මම කියන්නම්. මෙතන මෙතන නෝට්ස් කතාව මතකද? නෑ නෑ. නෑ නෝට්ස් ඇයිද තියෙන්නේ කියලා මතකද? තියෙන්නේ අමතක වුණාම. ඔව්. දැන් ඒක කොහොමද ඇඩ් කරගන්නේ කියලා මතකද? නෑ නෑ. ඉන්නකෝ අර මම කියන්නම්. දැන් මේ ස්ලයිඩ් එක තමයි ඔයා දැන් කියන්න හිතාගෙන ඉන්නේ. ඒකෙදි ඔයාට මේ මේ කැලරි ටික තමයි අපේ බලන එක්කෙනාට පේන්නේ. නමුත් මහින්ද ගැන ඔයාට අමතක වෙන හැම වෙලාවෙම. හරිද? මහින්දගේ කරුණක් තියෙනවා. ශිරන්ති කියන්නේ එයාගේ වයිෆ් කියන කරුණ. ඔයාට ශිරන්ති කියන නම අමතක වෙන හැම වෙලාවෙම. හරිද? එහෙනම් ඔයාට පුළුවන් මේ පවර්පොයින්ට් එකෙන් දීලා තිනවා අපිට මේ ස්ලයිඩ් එකට අදාළව නෝට්ස් ටිකක් ලියාගන්න පුළුවන්. හැබැයි ඒක පේන්නේ කාටද? ඔයාට විතරයි පේන්නේ. මෙන්න මෙතන පේනවා නෝට්ස් කියලා. එතනින් මම දාගන්නවා වයිෆ්. මහින්ද වයිෆ්. මහින්දස් වයිෆ් ශිරන්ති. හරිද? දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි ඇත්තටම යමු actual present view එකට. අපි යනවා. ඒකට යන්නේ කොහොමද? Alt F5. ඔන්න ලස්සනට පටන් ගත්තා. Next side එක අර පැත්තෙන් ආවට පේනවා. දැන් එතකොට ඔයාලට අදහසක් තියෙනවා මේක කර කර ඉන්න ගම මේක දිහා බැලුවම ඔයාලට තේරෙනවා ඊළඟ UPFA මේක වැඩිම වටිනාකම එකයි. එතකොට ඔයාලට දැන් ඔයා කතාවට එක මම ඊළඟට අපි කතා කරමු UPFA ගැන. ඇයි ඔයාට අමතකයි දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා? මොන මාතෘකාවද කතා කරන්න කියලා මතක නැති වුණා. නමුත් මේ තියෙන ක්‍රමයේ හින්දා ඔයාලට පේනවා ඊළඟට තියෙන්නේ මේ මාතෘකාව. හරි, එහෙනම් අපි ඒකට මාරුවෙමු කියලා මම ඒක ඊට පස්සේ අර විදිහට අපි අවශ්‍ය විදිහට ඒ දෙන්න ආවා. ඊළඟට adding an image ඒකෙත් අවශ්‍ය විදිහට ආවා. දැන් අපි මේ UPF එකකට ගිහින් බලුවා. ඔයාට පේනවා notes field එකේ මොකද තියෙන්නේ? ශිරන්ති මහින්දස් වයිෆ් ශිරන්ති. එතකොට මේක කියන ගමන් ඔයාට tag ගාලා notes field එක බලලා ඔයාට අමතක වෙච්ච කරුණු ටික දාන්න. මෙතන ඡේද දාගන්න හරියන්නේ නැහැ. පොඩි මොකද ඡේද කියවන්න වෙලාවක් නැහැ. අරගොල්ල දිහා බලන්නේ මෙහෙම කරනකොට ඡේද දාගන්න බෑ. එතකොට අපි මෙතන දාගන්න ඕන අවශ්‍ය තව කරුණු පොඩ්ඩක් විතරයි. මොකද මේක දිහා මෙහෙම බලපු ගමන් දකින්න මේකෙත් මෙතන වාට එක මදි වගේ නම් පේනවා. එහෙම අඩු වැඩි කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හරිද? එක්ස්කේප්. දැන් අවසාන එක තමයි කොහොමද මෙතන මේ තියෙනවා රිවියු කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් ඕන ග්‍රැමර් මිස්ටේක්ස් එහෙම තියෙනවා නම් හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ෆෝම කියන එක මෙහෙම ගහලා තිබ්බ කියලා හිතන්න. ෆෝම. හරිද? ඔයා හිතනවා මේක තමයි ෆෝම කියන එකේ හරි. හරි. දැන් ඔයාට ඕන නම් පුළුවන්. ඔයාට ෂුවර් නැත්තම් දැන් වර්ඩ් වල නම් මේක යටින් වැටෙනවා මේ. දැනටත් වැටුණා. අර පොඩි මේකක් වැටෙන පේනවද? වැරදි. එතකොට අපි ඒක රයිට් ක්ලික් කරාම ඔයාට ඔප්ෂන් ටිකක් එනවා. ඔයා හරි එක තෝරගන්නවා. හරිද? ඔව් රයිට් ක්ලික් කරන් තමයි ඔප්ෂන් ටික එන්නේ. එතනින් අවශ්‍ය ඔප්ෂන් ටික තෝරගන්න පුළුවන් ෆෝම. එහෙමත් නැත්නම් ඒ කරලත් ඔයාට ෂුවර් නැත්නම් ග්‍රැමර් හරි මොනවා හරි මිස්ටේක්ස් තියෙනවා කියලා ඔයාට පුළුවන් මේකේ රිවියු ටැබ් එකට යන්න. ඒකේ තියෙනවා මෙතන ස්පෙලිං. ඒක ක්ලික් කරොත් ඔයාට එනවා මේ පැත්තෙන්. මේ බලන්න. එයා වචනයක් අරගෙන තියෙනවා ෆෝම. එහෙම වචනයක් නෑලු ඉංග්‍රීසියේ. එයා අපෙන් අහනවා මෙන්න මේ ටිකෙන් එකට මාරු කරන්න. එහෙනම් මම හරි එක තෝරලා සිලෙක් කරලා චේන්ජ් කරනවා. එතකොට ආට පේනවා එතන මේක චේන්ජ් වෙනවා. තවදුරටත් කියනවා යා මේ එතනි නවතින්නේ නෑ යා. මෛත්‍රීපාල කියලා වචනයක් ඉංග්‍රීසි වල නැල්ලු. ඉතින් ඒක ඇත්තනේ. ඒක මේකට මාරු කරනවද? නෑ. ඒ වගේ ඒවා අපි මොකද කරන්නේ? හරි හරි ඒක මම දන්නවා එහෙම එකක් නෑ කියලා අපි මෙයාට කියනවා. ඒක කොහොමද කියන්නේ? ඉග්නෝ කරනවා. ඒක
මම දන්නවා මේක හරි වචනයක් මේක සිංහල වචනයක් ඒ හින්දි ඉංග්‍රීසිය නෑ ඒක මම දන්න එකක් කියලා මං එයාට කියනවා ඔයා ඒක අතාරින්න ignorance ඊළාට අලුත් තව වචනයක් අහවා ගන්න ශිරන්ති කියලා වචනයක් තියෙනවා ඉතින් ඒකත් හරි හරි ඒකත් අපේ නමක් ඒකත් ඔයා අතාරින්න maths කියලා වචනයක් තියෙනවා maths කියන එක වචනයක් නැද්ද ඉංග්‍රීසි වල නෑ maths නෙමෙයි mathematics තමයි හරිනම් හරි වචනේ ඔව් එතකොට මෙතනින් මෙතනින් තෝරගන්නත් නෑ එකක් වෙනවද මෙතන අපිට අවශ්‍ය දෙ නෑ එහෙනම් අපි කරන්න වෙන්නේ මොකක්ද මේකත් මොනා කරන්න දෙන්නේ ඉග්නෝ කරන්න තමයි මම මේ maths කියලා දාලා තියෙන mathematics කමක් නෑ ඒක ළමයිත් දන්නවා එහෙම දැම්ම මම අවුලක් නෑ මට ඒක කියලා ඒක ඉග්නෝ කර. ආ ඊට පස්සේ කියනවා ධනුල කියලා එකක් තියෙනවා. ඉංග්‍රීසි ඒක නෑ. ඉතින් ඇත්ත ඒකත් දන්නවා. එහෙනම් ඔයා කරන්න ඕන ඉග්නෝ කරන එක. ඉතුරු ඔක්කොම දැන් ආ මෙතනත් ධනුල කියලා එකක් තියෙනවා. මේකත් ඉග්නෝ. දිලංග ඉග්නෝ කරනවා. ඊට පස්සේ අවසානට අපිට එකක් ප්‍රතිබලයක් කියනවා ස්පෙල් චෙක් කම්ප්ලීට් යුවා ගුඩ් ටු ගෝ. ඒ කියන්නේ දැනට තියෙන වචන ඔක්කොම මම බැලුවා. දැනට තියෙන ටික දැන් ඔයා මට මේ ටික ඕනේ නැහැ කියලා කිව්වා. ඒ ටික අතෑරියට පස්සේ ඉතුරු ටික අවුලක් නැහැ කියලා අපිට කියනවා. දැන් සාමාන්‍යයෙන් ඔය හොඳ ડોකියුමන්ට් හදද්දි හොඳ ડોකියුමන්ට් හදද්දි ඒ කියන්නේ ඕනම ડોකියුමන්ට් එකක් ඉංග්‍රීසි වලින් හදනවා නම් අපි මේක කරන්න ඕන. රිවියු චෙක් එකක් කරන්න ඕන. මෙතනට අවිල්ලා ස්පෙලින් ටික හරියට චෙක් කරගන්න ඕන. රිවියු. මේක රිවියු ටැබ් එකෙන් තමයි හරි අවසාන වශයෙන් අපි මේක හරිනම් මේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නකොට අපි සේව් කරලා පළවෙනි සයිට් එක හදපු ගමන් සේව් කරලා තමයි පටන් ගන්න ඕන හරිද මොකද නැත්තම් හදිස්සි මේක නැති වුණොත් අපිට නැති වෙලාම යනවා ඒක තමයි හරි ප්‍රැක්ටිස් එක මෙතන අමතකුණා එක කරන්න නමුත් දැන් සේව් කරන විදිහ කියන්න ෆයිල් ගියා ෆයිල් ටැබ් එකට ගියාම මෙතන තියෙනවා save as save as වලට ගිහිල්ලා අපි තැනක් තෝරගෙන මම මෙතන desktop කියන එක දෙන්නම් එතනින් ධනුල කියලා මම දෙනවා මේකට වැරදුනා එක සේව් වුණා ඒ විදිහට මගේ අතින් මොකක්ද ඒකේ නම ශ්‍රී ලංකා PPTX විදිහට මේක දැන් සේව් වෙලා තියෙනවා දැන් ඔයාට ඕන අවසාන වශයෙන් දැන් මේක ක්ලෝස් කරන්නත් පුළුවන් ක්ලෝස් කරොත් මේක හරියට තියෙනවා මේ හදපු විදිහටම තියෙනවා දැන් ඔයාට ඕන මේක print out එකක් ගන්න නැත්නම් PowerPoint presentation එකේ කාට හරි print out එකක් කරන් දෙන්න ඕන සර් දැන් ඔයා කරන අතරේ ඔයාගේ යාළුවන්ට මේකේ තියෙන ටික අතටත් දීලා තියන්න ඕන. print out එක කරා. කට්ටියට මෙහෙම දීලාත් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ලේසි. කලින් slide එකේ ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒගොල්ලන්ට ආ කරන අතරේ ඒගොල්ලන්ට කලින් slide එක තියෙනවා. එතකොට අපි දීලා. එතකොට එයාට ඒක මොකක් හරි doubt එකක් තියෙනවා. අත උස්සලා හරි කතා කරලා ආ කලින් slide එකට යන්න පුළුවන්ද පොඩ්ඩක්? මට මෙතන මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්න කියලා එයාට අහන්න පුළුවන්. එතකොට සමහර ඔය present හොඳට present කරන අය මොකද කරන්නේ? ඒගොල්ලෝ තමන්ගේ ස්ලයිඩ් එකේ print out එකකුත් ළමයින්ට හරි කරන ඔඩියන්ස් එකට බෙදලා දෙනවා. ඒක තමයි සාමාන්‍ය කරන්නේ. අපේ ප්‍රොෆෙසර්ස්ලා අපේ ලෙක්චරර්ස්ලා අපේ යුනිවර්සිටි එකේත් කරනකොට කරන්නේ. ඉස්සෙල්ලා ලෙක්චරර් එයා එනකොටම මෙහෙම ප්‍රසන්ටේෂන් සෙට් එක මෙහෙම අරගෙන එනවා. ඊට පස්සේ ඒ ටික ළමයින්ට බෙදලා දී තමයි ආ වැඩේ පටන් ගන්න. ඒක තමයි හරිම ක්‍රම. හරිද? දැන් එතකොට ඔයාට print out එකක් ගන්න ඕන. එතකොට ඔයා මේක PowerPoint විදියට print out එකක් ගන්න නැතුව ඔයා මේක save කරගන්න ඕන PDF එකක් විදියට. PowerPoint විදියට print ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ ෆයිල් එක අරන් ගිහලා තවර print out එකක් ගන්න පුළුවන්. එතනදි වෙන්න පුළුවන් එක ගැටලුවක් තමයි අපි මේ හැදුවේ PowerPoint 2016. ඔව්. දැන් ඒ කඩේකට ගිහිල්ලා ගත්තම එයා ගාව තියෙන පරණ ඒ printer එකක් නෙමෙයි පරණ version එකක් මේකේ. එතකොට ඔයා මේක දාලා ඒකෙන් open කරපු ගමන් මේවා
විකාර වෙන්න. එතකොට පොඩ්ඩක් print එතකොට ඔයාට ආයතන මහන්සි වෙන්න ඕන ආය හරි ටිකට හරියට හදන්න. ඒ වෙනස මග අරව ගන්නද අපි මොකද කරන්නේ? මේක PPTX විදියට අරන් යන්නේ නැහැ printer print out කරන කඩේට. මේක අරන් යන මොකක් විදියටද? PDF එකක් විදියට. එහෙනම් මේක දැන් ඔයාලට file extension පේන මොකද්ද PPTX. මෙයාගේ file extension එක මොකද්ද? PPTX PowerPoint කියලා හිතන්නකෝ. PPT PowerPoint. X කියලා එන්නේ ඒකේ අලුත් version එක. PPTX. මේ විදියට ගෙනියන්න. එහෙනම් මේක මා save කරගන්නවා. File save ගියොත් දැනට එකට save වෙන එක වෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අලුත් වෙනසක් කරොත් ඒක save වෙන එක තමයි වෙන්නේ. Save කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද? Ctrl S. එහෙම වුණොත් කාටද save වෙන්නේ ඒක? දැන් තියෙන document එකටම තමයි ඒ අලුත් වෙනස save වෙන්නේ. මේක අලුත් විදියකටම save කරනවා. වෙන format එකකින් save කරනවා නම් මොකටද යන්න ඕන? Save as වලට යන්න ඕන. තැනක් තෝරගන්න ඕන. මම desktop එකම තෝරගන්නවා. PPTX නමත් ඒකමයි. මෙතන මේ කැලකතයි එකම align කරනවා. Save as type එක මොකද්ද මේක save වෙන? මෙතන තියන්නේ PPTX විදියට. මෙතන තියෙන drop down එක පේනවද? එතන select කරලා බලුවොත් ඔයාලට තියෙනවා මේක save කරන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. පේනවද? මේක ඕනනම් මම හිතන්නේ image එකක් විදියට පාව save කරන්න පුළුවන් ඇති. මෙතන තියෙනවා මේ PDF. මේක save කරනවා. Save කරනවා. දැන් මොකද වෙන්නේ? Publishing කියලා වැටිලා දැන් යා print කරනවා. I guess print කරනවා කියන්නේ PDF එකකට convert කරගන්නවා. දැන් open වුණා. කවුද? මේ තමයි ඒ මේ Adobe Reader එකෙන් open වුණේ. පේනවද? Adobe Reader කියන්නේ මොකද්ද? PDF කියවන එකක් නේ. ඒ තියෙන විදියටම ඒ ටික තියෙනවා. අර animation මොනවද තියෙනවද? Bump වෙලා එන ඒවා මොකුත් තියෙනවද? නැහැ. මේ කිසි දෙයක් නැහැ. හදලෙද? දැන් එතකොට අපිට මේකක් තියෙනවා. desktop එක ඉස්සරහා බලුවොත් desktop එකට ගිහිල්ලා බලුවොත් ශ්‍රී ලංකා කියලා PPTX එකකුත් තියෙනවා. PDF එකකුත් තියෙන්න ඕන. හරිද? ඔයා එතකොට print කරන්න යන වෙලේට මේක. එතකොට දැන් ඔයා present කරන දවසට PPT මේ PDF එක අරන් ගියොත් මොකද වෙන්නේ? present කරන තැනට. එතකොට මේ හදපු ආ ලස්සන ගතිය එකක්ක් තියෙනවද? නෑ. ඒක PDF එකද පෙන්නන්නද? මතක කරලා එතනට අරන් යන්න ඕන PPTX එක. print කරන තැනට අරන් යන්න ඕන PDF එක. හරිද? හරි එහෙනම් උතනින් නවත්තමු අදට. මේ ටික තමයි. දැන් කරන්න ඕන ඔයා මොකද? ප්‍රසන්ටේෂන් එකක් හදන්න කලින් මේ වීඩියෝ දෙක තියෙනවනේ. මේ වීඩියෝ දෙකම බලන්න. ආයේ දැන් මේක වීඩියෝ එක පැත්තකින් ඕපන් කරගන්න මෙහෙම. හරිද? ඒක කියලා තියෙනේවා ඒ විදිහට මම කරපු ටික කරන්න. ඒකෙන් බලන්න පොඩ්ඩක් බලන්න. ආ මොකද්ද එතන කරේ? ආ ඒ ටික කරන්න පුළුවන්. ආ ඒ ටිකක් බලන්න. ආ ඒ ටික කරන්න පුළුවන්. ආ ඒ ටික මේ අන්තිමට ඔයත් මේ විදිහම PDF එකක් PDF නෙමෙයි sorry. මේ ප්‍රසන්ටේෂන් එක මේ විදිහටම ඔයත් වාග් මැෂින් එකේ අන්තිම වෙනකොට මොකද වෙන්න ඕන? හැදිලා තියෙනවා. මේ විදිහට. මේ animation මේ තියෙන විදිහට කොහොම හරි හදන්න try කරලන්න ඕන. මම ඔයාලට දෙන්නේ වීඩියෝ දෙක විතරයි. මේක දෙන්නේ නැහැ. ප්‍රසන්ටේෂන් එක දෙන්නේ නැහැ. වීඩියෝ දෙක විතරයි දෙන්නේ. එතකොට ඔයා තමයි තනියෙන් ප්‍රසන්ටේෂන් එක හදන්න ඕන. හරිද? හරි ඒක තමයි home page එක.